ආයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත උද්දමණය පහේ තියාගන්න හදන මහ බැංකු අධිපති දුම්වැටියකට මිනිමරාගෙන දුම්රිය වර්ජනය කරලා හමුන්ලා රිදවන්නේ එකම පැලැන්තියේ මිනිසුන්ව उड यन्नति बिमदुवन ग्वान्याना गनत अद टेलिवकियन श्रीलंका महाबैंकुव प्रतिपत्ति पोली अनुपातय तवदुरटत अडु किरीमට තීරණය කර තිබෙනවා උද්දමණය 105 සීමාවේ පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ මේ අතර ජනතාව ලබාගත් ණය පොලි හා ලීසින් ණය පොලි අනුපාත අඩුවිය යුතු බවද මහ බැංකු අධිපතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. උද්දමණය අඩු වෙනවා කියලා කියන්නේ බඩු මිල අඩු වෙනවා නෙවෙයිනේ. උද්දමණය අඩු වෙන කියන්නේ බඩු මිල සංකුෂාර ස්ථාවර මට්ටම ක්‍රමානුකූලව වැඩි වෙනවා කියන එක. උද්දමණය කියන්නේ ධන අගයක් තියෙනකන් 1.3 කියන්නේ ගෞරවද සාපේක්ෂව 101කින් තමයි බඩු මිල වැඩි වෙලා තියෙන්නේ. උද්දමණය වැඩි වීමෙන් වැඩිමම පීඩාව වෙන්නේ විශේෂයෙන්ම අඩු ආදායම් ලබන දුප්පත් ජනතාව නිසා තමයි අර දුප්පත්කම 125 දක්වා වැඩි. ඒතකොට ඉදිරිය යනකොට උද්දමණය 105 මට්ටමේ තියාගැනීම මම හිතන අපට පාසුවෙන් කරන්න පුළුවන් ඒක අපේ තියෙන මුදල් ප්‍රතිපත්තිය අනුව අපේ දැන් වගකීම पुलियनुपाते अडुवीम संबंधे ඒකෙදී අපි එක තමයි නිකුත් කරලා තියෙන්නේ අර බැංකුවල හැමෝටම වලපාන පොලිය හැමෝටම එක විදිහට අඩු වෙන්න ඕනේ බැංකුවල ඒ ප්‍රගතිය පෙන්වුම් කරන්න ඕනේ කලින්ද ලොකු අවිනිශ්චිතතාවය තිබුණේ බැංකු පද්ධතිය මේක දරා ගන්න බැරි වෙයි අර මේක නමුත් බැංකු පද්ධතිය අපි දැන් දකින්න තාම ස්ථාවරයි ඉදිරියට බැංකුවලට ආර්ථිකයට ණය ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම අපි හිතන්නේ මේකත් එක්ක ඒක පහසු වෙයි කියලා සේවකත්සාසක අරමුදලේ මහ බැංකුවට තියෙන වගකීම තමයි සේවකත්සාසක අරමුදල 50 යට 1958 ඉඳන් මේ වෙනකන් නීත්‍යානුකූලව ඒ නීතිය මගින් මහ බැංකුවට වගකීම බාර දීලා තියෙනවා සේවකත්සාසක අරමුදල බාර කර විදිහට කටයුතු කරන්න කියලා. ඒ කටයුතු මේ තාක්කල් කරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් බලනවා මේක මහ බැංකුවේ කාර්යභාරයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි කැමති මහ බැංකුවක් විදිහට මහ බැංකුවට අදාළ මිල ස්ථායීතාවය සහ මුල්ල පද්ධති ස්ථාවර තමයි ප්‍රධාන කාර්ය දෙක සාමාන්‍ය මහ බැංකුවට පවතින්නේ. ඒ දෙක ක්‍රීමේ වගකීම මහ බැංකුවට තියුණා නම් ඒක වඩා හොඳයි ආයතනයක් විදිහට. රජයේ ණය කළමනාකරණය කිරීම පබ්ලික් ඩෙට් ඒජන්සි ෆන්ක්ෂන් එකත් අපි දැනටම රජය එකඟ වෙලා තියෙනවා මේක මහ බැංකුවෙන් අයින් කරලා මුදල අමාත්‍යාංශයට වෙනම ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ස්ටිටියුෂන් එකකටද පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඒජන්සි එකක් පිහිටවන්න කියලා. ඒතකොට මේක වඩාත්ම නිවැරදි නිර්වෘල් නීතියෙන් කන්ෆ්ලික්ට් එකක් නැති ආයතන බවට පත් වෙනවා. ඒක තමයි තියෙන වඩාත්ම පර්ෆෙක්ට් සොලියුෂන් එක. නමුත් ඒ ආයතන බිහි වෙනකන් යම්කිසි කෙනෙක් මේක යම්කිසක් කරන්න ඕන නිසා අපි මේක කරගෙන යනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 380 වන ටෙලිවැකිය. ටෙලිවැකිය ආරම්භ කරන්නේ මේ අලිමදිවට හරක් කියලයි. අලිමදිවට හරක්. හොඳේ රටක ජනතාව මේ පාලකීන්ව පත් කරගන්නේ සතුටු ජීවිතයක් වෙනුවෙන්නේ. ජීවිතයේ සතුටින් ගත කරන්න. ඒ කියන්නේ තමන්ටත් තම දරුවන්ටත් ආරක්ෂිතව සතුටු ජීවිතයක් ලබා ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න තමයි පාලකින්ට රටක් බාර දෙන්නේ. ඒකට අපේ සෙට් එක නේද? දුන්න දවසේ ඉඳලාම අපිට දීලා තින්නේ දුක. හරිද මේ දැන් දෙමින් ඉන්නේ දුක ලෝකයේ තියෙන සියලුම ඉන්ධන කොම්පැනි කාර්යෝ ටික මෙහි ආවත් අපේ උන්දලට මිල නම් ඉතින් ආයි පහල දාගන්න බෑ හොඳේ ඒක ෂුවර් මෙහෙ ඉතින් යවන්නෙම රොකට් හරිද අර මන්නාරම් ද්‍රෝණියෙන් ගෑස් තෙල් නිදි නිකන් ඉබේම මතුවෙලා හරන්නේ නැතුව හොඳේ ඉබේම මතුවෙලා උණු වතුර ලින් වගේ ගොජ ගොජ ගාලා ගලන්න ගත්තත් අපිට නම් ඉතින් ගෑස් හරි ඉන්ධන හරි ආයේ අඩු මිලට ලැබෙයි කියලා හිතන්ට එපා හරිද දන්නවද ප්‍රශ්නේ මේ රටේ මහ උන්දලා පුරුදු වෙලා තියෙන්නේ කොමිස් ගහන්නටමයි හොඳේ කොමිස් ගහන්නට හරිය දැන් ඉතින් අර මේ අලිමදිවට හරක් කියලා ලියලා ආරම්භ කළේ මෙහෙන් පාලකින් තෙල් ගෑස් විදුලිය නහුත්තට ඉහළ දානවා ඒ ජනතාවට මේ මං හිතන්නේ ඔය එළඹෙන නත්තල සතුටින් කන්ට දෙන්න විය යුතුයි හොඳේ ඒ අතර මේ අර දුම්රියේ සෙට් එකත් හරිද දුම්රියේ සෙට් එකක් මේ දුම්රිය මගින්ව සතුටෙන් සතුටට පත් කරන්නට පටන් අරගෙන හොඳේ උන්දලා දෙන්නෙකු මේ දුම් බැටියකට දුම් බැටියකට දෙකේ දෙකේ පොළු අරගෙන නෙලාගෙන හරිද මේ දෙන්නෙක් නෙලා ගත්තා මේ කියන්නේ දෙන්නෙක් ගහගත්තාම එක්ක පොලිසියට යන්න ඕනේ නැත්නම් රෝහලට යන්න ඕනේ එහෙමත් නැත්නම් ඉතින් මෝචරියට යන්න ඕනේ හරිද ඔහෙලා ඔය කොහේ ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ ගහගත්තා නම් මේ ගහින් වැටිලා ඉන්න මිනිහට අපිට කියන්න තියෙන්නේ ඔය දුම්රියේ ගොන්නු ඇන්න වගේ කියලයි හොඳේ දුම්රියේ ගොන්නුත් ඇන්න වගේ කියලයි හරිය ඔහෙලගේ ඊයේ ස්ට්‍රයික් එක අජූතයි මොකද මේ සාධාරණ ඉල්ලීම්බත කරන වැඩවර්ජන වලට අපි සහය දීලා තියෙනවා දෙන්නත් ලෑස්ති හැබැයි මේ වගේ වට නම් සහය දෙනවා කියන එක ගැන හිතන්නවත් පුළුවන් කමක් නැහැ හොඳේ අපිට නම් පේන්නේ තමුන්ලයි දැන් අර මේ උඩ යන්න ඕනේ ගුවන් යානා බිම තියාගෙන ඉන්න ශ්‍රී ලංකන් එයාර්ලයින් සෙට් එකයි මේ දෙකම එකක් වගේ කියලයි හරිද අර මේ බංකොලොත් ගහෙනුත් බිමට වැටලා ඉන්න රටක ජනතාවට දුම්රිය ගොනා සහ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගොනා ඇන්න වගේ කියලා අලුත් උපහැරණයක් ලියන්ට වෙනවා හොඳේ මේ එන්නේ ඔන්න ඔහේ ඕවා ප්‍රයිවට් කරලා දාමු මොකට හරි කමක් නැහැ මේවා විකුණලා දාමු කියන තැනට ජනමතය හදන උත්සාහයක්ම තමයි හොඳේ එහෙම උත්සාහයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ බැලූ බැල්මට පේන්ට තියෙන්නේ අපිට ඒක තමයි හොඳේ දුම්රියේ යන්නේ එදා වේල හොයාන කන මිනිස්සු එහෙම නැතුව දියවන්නාවේ ඉන්න උන්දල එහෙම නෙවෙයි දුම්රියේ තමුන්ලා ස්ට්‍රයික් කරන වාරයක් පාසා දුක් විඳින්නේ තමුන්ලාගේම පැලැන්තියේ අහිංසක අසරණ මිනිස්සු හොඳද එහෙම නැතුව මහ උන්දල නෙවෙයි BMW V8 මේ සෙට් එකට ගෙදර යන්න පමාවක් නැහැ උන්දල ගාන්ට වෙලාවට ගෙදර යනවා හොඳේ ඒ වගේමයි ශ්‍රී ලංකන් එයාර්ලයින් එක මේ අකුරට වැඩ කරන්නට තීන්දුව කළානේ නේද දැන් එහෙම මේ අකුරට වැඩ කරනකොට මොකද වෙන්නේ ඔය ශ්‍රී ලාංකිකයෙක් මේ හදිස්සියටවත් දැන් ඉතින් ඔය ඩක්කුවල නගින්නේ නැති වේවි හරිද කොයි වෙලාවෙත් කාර්මික දෝෂ කී කිය නතර කරගෙන ඉන්නවනේ නේද උඩ යනවට වඩා දැන් වැඩිම තියෙන්නේ බිම හරිද ඉතින් නිකම්ම මගියා බය වෙන එක අහන්නත් දෙයක් ඇයි නේද වෙලාවකට මගියෝ තීන්දුව කරાવી තමුන්ලගේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ නැගලා එනවට වඩා තෙප්පම කෙන එක පහසුයි කියලා නැත්තම් රුවල්ලරුවක හරි මගියා හිතන දවස හැම වුණොත් වැඩි ඈතක නෑ හොඳේ දැන්ටවත් හිතන්න පටන් අරන් ඊටත් වැඩියෙන් මේ සංචාරක මුදල්වලින් ණය ටිකක් හරි බේරගන්නට පාලකයෝ හීන දකින්න වෙලාවක් නේද සංචාරකයෝ කී දෙනෙක් ඔය මේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ නැගලා ඇවිත් යන්න බැරුව මොන දහදුකක් පහුගිය දවස්වල වින්දාද නේද ඊයේත් එහෙමයි ඇමතිත් නම් ඉතින් ඕක තිබ්බත් එකයි නැතත් එකයි නේද ඒකනේ එයා කිව්වේ මේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ නැත්තම් ඉතින් වෙන ප්ලේන් එකක් පාවිච්චි කරන්නට කියලා උන්දලට නම් එයා ලංකාව යකඩවලට හරි කමක් නැහැ විකුණලා දාන්නට තියෙනවා නම් හොඳද මොකද යකඩවලට වික්කත් උන්දලට ලාභයි හරිද මොකද මේ උන්දලා පුරුදු වෙලා තියෙන්නේ ඉතින් යකඩවලින් හරි කමක් නැහැ දරකෝටුවෙන් හරි කමක් නැහැ නේද කොමිස් කන්ටනේ අපි දැක්කා ශ්‍රී ලංකන් එයාර්ලයින් වෘත්තීය සමිති ලොක්කෙකුත් කියනවා අපි අලුත් ගුවන් යානා ගන්ට ඉල්ලුවා ඒවා ලැබුණෙත් නෑනේ කියලා නේද බොහොම දුකෙන් තමයි උන්දා මයික් එක ළඟ ඒ කතාව කිව්වේ හොඳේ දැන් ඒ කියන්නේ මේ අලුත් ගුවන් යානා ගන්න ලැබුණොත් අපට ගුවන්ගත වීම පහසුයි කියලා නේද මෙහෙමයි අලුත් ගුවන් යානා ගත්තොත් ඔහෙලා මේ අපිව ගුවන්ගත කිරීම කෙසේ වෙතත් ඔහෙලට නම් ඉතින් ගුවන්ගත වෙන එක ලේසි අපි ඒක දන්නවා හරිද ඔය සෙට් එකටම බොහොම පහසුවෙන් නේද හොඳ කොමිස් පාරක් එහෙම ගහගෙන පරණ ගුවන් යානා ටිකකට ස්ප්‍රේ කරලා අලුත් වගේ ගේන්න පුළුවන්. එහෙම ගෙනාපු ඉතිහාසයක් තියෙනවා. හොඳේ. ඇයි අප්පා මේ එක ගුවන් යානයක් බද්දට හරි ඇස්සට හරි ගන්නකොට අපිට වෙන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්ට. හරිද? වුණේම ඕක තමයි. ශ්‍රී ලංකන් එයාර්ලයින් කාලයක් ගුවන්ගත වුණේ මේ රටේ අභිමානය අරගෙන. හොඳට මතක තියාගන්න මේ රටේ අභිමානය අරගෙන. ඊට පස්සේ පවුල් පිටින් ගුවන් යානා චාටර් කරගෙන නේද? මුළු යා ලංකාවම චාටර් කළා අයියලා මල්ලිලා මහප්පලා බහප්පලව නේද සභාපති තනතුරු වලට දාලා කාලම දැම්මා හොඳේ ඒ නිසා අපට කියන්න තියෙන්නේ දැන් ඉතින් අපි මේ වෙලාවේ මේ හොඳටම චාටර් වෙච්චි රටක් හරිද තුන්වෙනි ලෝකෙන් අනාථ ලෝකෙටම වැටලා ඉන්නේ හරිද එහෙම වෙලාවක ඔහෙලත් මේ මහවුන්දල වගේ හතරවරන් ගහන්න හදන්නට එපා. හැම හොරෙක්ම මැරෙන්නේ හොඳට මතක තියාගන්න. හැම හොරෙක්ම මැරෙන මොහොතේ දුක් විඳලා මැරෙන්නේ. ඒක අමතක කරන්න එපා. ඔය දුම්රිය මගින්ගේ සාපයත් ඔය දුම්රිය නිකරුණේ වර්ජණය කරන. ගහගත්තාම දුම් බැටියට වර්ජණය කරන උන්දලට ආපස්සට කැරකිලා එනවා. දවසක දුම්රිය මගින්ගේ විලාපය සුනාමියක් වගේ එන්න පුළුවන්. හොඳේ මතකද අර පෑරලියේදී සුනාමියට හසු වුණු යකඩ පීලි දුම්රිය පෙට්ටි ඇඹරුණු ආකාරය නේද? ඔව් එහෙම වෙන්න පුළුවන්. හොඳේ ඒ වගේමයි මේ ශ්‍රී ලංකන් යාලයින් එකට කියන්ට තියෙන්නේ මේ පාලකයන් ටිකයි නිලධාරීන් ටිකයි අපට ලෝකේ වෙනත් රටකට අභිමානයෙන් යන්න බැරි කළා. අභිමානයෙන් යන්න බැරි කළා. අද වෙන රටකට බහිනකොට ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක දෙනකොට ඒ මිනිස්සු බලන්නේ බංකොලොත් රටකින් ආපු හිඟන්නෙක් දිහා බලන විදිහට. උන්දල නම් ටයි කෝඩ් දාගෙන සාටක දාගෙන කලේම ලෝකේ වටේ හිඟමනේ අනේක. ඒ උන්දලට ලැජ්ජාවක් නැහැ. සිඟා කන ණයත් හොරා කෑම. ඕක තමයි කලේ. දැන් තමුන්ලත් හරි වේලාවට ගුවන් යානා ටික ගුවන්ගත කරන්නේ නැත්තම් ටිකට් පිකුණන්නේ නැතුව ඉන්න උඩුගෝනටත් යන්න තරම් සුදුසු නැතිනම් ඔය යානා ටික අර ගඳ ගහන බේරවැවේ කොන්ක්‍රීට් ටිකක් දාලා හයි කරලා පොඩි උන්ට නැගලා බලලා බැහැලා සතුට වෙලා යන්න පුළුවන් විදිහේ ක්‍රමයක් හදමු. ඒකට පොඩි ටිකට් එකක් කඩමු. හොඳේ. අද ටෙලිවිෂන් එහෙම යෝජනා කරනවා. මොකද ඉවසලා බැරිම තැනයි මේක ලියන්ට හිතුවේ. මහ උන්දලා එක්ක තියෙන ඇරියස් එක මොනම ජාතියක හෝ මගියෙකු පිට පටවලා වැඩක් නැහැ. හරිද? ඔන්න පුළුවන් නම් ඔය මහ උන්දා කෙනෙක් එක්කෝ ජනාධිපති නැත්තං අගමැති ඒ ලෙවල් එකේ කවුරු හරි රට යන වෙලාවක පුළුවන් නම් ඔන්න ඔය ගුවන් යානයක් දවසක් දෙකක් විතර ග්‍රවුන්ඩ් කරලා දාලා බලන්න. ආන් එහෙම කළොත් නම් ඉතින් පොඩ්ඩක් නේද? ඕ දැනේවි. හොඳේ. එහෙම කියමින් අද ටෙලිවැකිය අවසන් කරන්නේ පුංචි පැලැන්තියේ පොඩි මිනිස්සුන්ට වද දෙන්න ලෑස්ති වෙන්න එපා. අලිමදිවට හරක් වෙන්න එපා කියලයි. හොඳේ. අලිමදිවට හරක් වැඩ කරන්න එපා කියලයි. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.